සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම අද ඉන්සයිට් විත් අමිත් YouTube channel එකට වර්ෂ 2000 ඉඳලා ක්‍රිකට් විස්තර ਵਿਚාරයන්ට එකතු වුණු අලුත්ම තාක්ෂණයක් තමයි හොක්කයි තාක්ෂණය කියලා කියන්නේ. හොක්කයි කිව්වම ගොඩක් අයට පුරුදු නැති වුණාට පිටිකරුවේ කඩුල්ල බුවා කිරීමේ වරදට හසු වුණාද නැද්ද කියලා හොයන තාක්ෂණේ එහෙම නැත්නම් LBW වුණාද නැද්ද කියලා හොයන තාක්ෂණේ තමයි හොක්කයි තාක්ෂණය කියලා කියන්නේ. මේක අද වෙනකොට ක්‍රිකට් විතරක් නෙවෙයි බාස්කට්බෝල්, බේස්බෝල්, ටෙනිස්, ෆුට්බෝල් වගේ ලෝකේ जनप्रिय क्रीडा रसकट पेतिरिलागी ताक्षण्य दंगन लोक इलेक्ट्रॉनिक ताक्षणिक दवंतिया सोनी समागम ताक्षण्य अनागते एआई ताक्षण्य क्रिकेट एक्सपीरियंस अलुत्म लेवल वीडियो किंग होने मुकदमे ताक्षण्य वेडकरणी अनागते कोहमदे ताक्षण्य अपे विनोदास्वाद ने के आराधना करना आते वीडियो का देख मैं इनसाइट विद अमित හරි අපි දන්නවා පිටිකරුවේ කඩුල ලඹුවා කිරීමේ වරදට හසු වෙච්ච අවස්ථාවකදී පන්දු යවන්නා විසින් ඉල්ලීමක් සිද්ධ කරනවා ඔහු දැවිගේ ක්‍රීඩකයෙක් විදියට. නමුත් මේ තීරණය ලබා දීම පිටියේ ඉන්න විසිනිසුරුවරයාට ඉතාමත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මේ තීරණේ නිර්වද්‍යතාව බලා ගන්න අපි දැකලා තියෙනවා මෙන්න මේ විදියට රූපවාහිනී තිරේ පිටිකරුවා දක්වා පන්දුව ගමන් කරපු ආකාරය. ඉන්පසුව පිටිකරුවාගේ පාදේ පන්දුව නොඇදුනා නම් ගමන් කරන්නේ මෙන්න මේ වගේ මාර්ගයක කියලා පරිගණක ආශ්‍රයෙන් පන්දුවේ ගමන් මාර්ගය පෙන්වු කරනවා. ඉතින් මේ වැඩේ කොහොමද කරන්නේ? ඒ සඳහා තමයි මේ හොක්කයි තාක්ෂණය පාවිච්චි කරන්නේ. ඉතින් අපි හොයලා බලමු කොහොමද මේ විදිහට පන්දුව ගමන් කරපු මාර්ගය ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒ වගේම පන්දුව සැබෑවටම ගමන් නොකළ මාර්ගයක් කොහොමද පරිගණකයක් මගින් උපකල්පනය කරන්නේ කියලා. මේ ක්‍රියාවලියේදී පළමුවෙන්ම සිද්ධ වෙන්නේ මේ තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගණයට අදාළව පරිගණක ආශ්‍රයෙන් 3D මොඩල් එකක්. එහෙම නැත්නම් ත්‍රිමාන ආකෘතියක් නිර්මාණය කිරීම. මේ 3D මොඩල් එක සැබෑම ක්‍රීඩාංගණයේ මිනුම් වලට අනුව ඒ පරිමාණයටම ඉතාම නිවැරදිව නිර්මාණය කරනවා. විශේෂයෙන්ම ක්‍රීඩා නීති වලට අදාළ කොටස්. ඒ කියන්නේ ක්‍රිකට් වලට අදාළව නම් විකට් එකේ දිග පළල, ඒ වගේම ස්ටම්ප්ස් අතර දුර, ස්ටම්ප් එක පළල මේ වගේ මිනුම් ඉතාම ආසන්න මිලිමීටරයට නිර්මාණය වෙන්න ඕනේ. මේ විදිහට 3D මොඩල් එකක් නිර්මාණය කරලා දෙවෙනි පියවර තමයි මේ ග්‍රවුන්ඩ් එක වටේට බොහෝ දුරට ක්‍රිකට් වලදී නම් ස්ටේඩියම් එකේ වහලට ආසන්න ස්ථානවල කැමරා 6ක් සවි කරනවා. මේ කැමරා සංඛ්‍යාව 6ක්, 7ක්, 8ක් වෙන්නත් පුළුවන්. නමුත් බොහෝ දුරට ඔවුන් ක්‍රිකට් වලදී කැමරා 6ක්, ඒ වගේම ටෙනිස් වගේ ක්‍රීඩාවකදී නම් කැමරා 10ක් භාවිත කරන බව තමයි සඳහන් කරන්නේ. කොහොම හරි මේ කැමරා 6ෙන් සම්පූර්ණ ක්‍රීඩාංගණයම ආවරණය වෙනවා. ඊළඟට තමයි ඉතාම වැදගත් පියවරක් තියෙන්නේ. ඒ තමයි මේ කැමරා ටික කැලිබ්‍රේට් කරන්න. ඔව් කැලිබ්‍රේට් කරනවා කියලා කියන්නේ මේ කැමරා view එකට පේන ක්‍රීඩාංගණයේ කොටස් සහ ඔවුන් අර මුලින් හදාගත්තු 3D මොඩල් එකේ අඩංගු කොටස් එක්ක මැච් කරන එකට. තව විදිහකට කිව්වොත් කම්පියුටර් එකට කියලා දෙනවා මේ පේන්නේ විකට් එක, මේ පේන්නේ ක්‍රීස් එක, මේ තියෙන්නේ බවුන්ඩරි එක ආදී වශයෙන් කැමරා view එකෙන් පේන ක්‍රීඩාංගණයේ කොටස් ඉතාම නිර්වද්‍ය විදිහට පරිගණකයට කියලා දෙනවා මේ තියෙන්නේ අදාළ ක්‍රීඩාංගණයේ කොටස් බව. ඉතින් මේ කැලිබ්‍රේෂන් එක ඉතාම නිවැරදිව සිද්ධ වෙන්න ඕනි කියන එක අමුතුවෙන් කියන දෙයක් නෑ. මේ කොටස වැරදුනොත් මෙතනින් එහාට මේ පද්ධතිය මගින් පෙන්වන හැමදේම වර්ධනය. හරි. ඊළඟට සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම වැඩ. තරඟය පැවැත්වෙන අවස්ථාවේදී මේ කැමරා වලින් තප්පරයට ෆ්‍රේම්ස් 340ක් දක්වා අධිවේගයකින් මේ තරඟය වීඩියෝගත කිරීම සිද්ධ කරනවා. එතකොට මේ කැමරා වල සටහන් වෙලා තියෙනවා මේ පන්දුව ගමන් කරන ආකාරය විවිධ ඇන්ගල් වලින්. ඊට පස්සේ කම්පියුටර් ඇල්ගොරිතම් එකක් මගින් මේ එක එක වීඩියෝ ෆ්‍රේම් එකේ තියෙන බෝලය දක්වන පික්සල්ස් ටික වෙන් කරලා හඳුනා ගන්නවා. ඉතින් මේ වැඩේ නම් මේ අදර තියෙන තාක්ෂණය අනුව එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඔයාලා දන්නවා Photoshop වගේ software එකක් ඒ ෆොටෝ එකක තියෙන විවිධ කොටස් හඳුනාගන්නේ මේ විදිහේ pixel analysis කිරීමේ algorithm එකක් පාවිච්චි කරලා. වැඩි කතාවක් නැහැ. ඔයාගේ smartphone එකෙන් selfie එකක් ගන්නකොට ඔයාගේ මුහුණ ඇස් හඳුනාගෙන ඒ කොටස් හරියටම focus කරන්නේත් මේ ක්‍රමයටම තමයි. ඊළඟට තමයි ටිකක් අමාරුම වැඩේ කරන්න තියෙන්නේ. ඒ තමයි මේ video frames වලින් හඳුනාගත්තු පන්දුවේ රූපය පාවිච්චි කරලා ඊට සමානම
පන්දුවක් අර මුලින් හදාගත්තු 3D මොඩල් එක ඇතුලේ හරිම ස්ථානයේ නිර්මාණය කිරීම. ඉතින් මේ වැඩේ කරන්නේ කොහොමද? මේ ගැන බෝල් ට්‍රැකින් ඇන්ඩ් ට්‍රැජෙක්ටරි ප්‍රෙඩික්ෂන් කියන මේ තාක්ෂණයට අදාළ UK පේටන්ට් එකේ සඳහන් වෙන්නේ එක් එක් වීඩියෝ ෆ්‍රේම් එකේ පන්දුව පිහිටන XY ඛණ්ඩාංක අනුව ජියෝමෙට්‍රික් ඇල්ගොරිතම් එකක් එහෙම නැත්නම් ජ්‍යාමිතික ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරලා බෝලය 3D මොඩල් එකේ අදාළ ස්ථානයේ ප්ලේස් කරනවා කියන එක. දැන් ඔයාලට තේරෙනවා මේකෙදී තියෙන බැරෑරුම කාර්යය තමයි මේ වීඩියෝ ෆ්‍රේම් එකක් කියලා කියන්නේ ද්විමාන දෙයක්. එතකොට මේ ද්විමාන දත්ත පාවිච්චි කරලා කොහොමද ත්‍රිමාන අවකාශයක මේ වස්තුව පිහිටන ස්ථානය තීරණය කරගන්නේ? ද්විමාන තලයක නම් වස්තුවක පිහිටීම නැත්නම් ලක්ෂයක පිහිටීම අපිට XY ඛණ්ඩාංක පාවිච්චි කරලා සොයා ගන්න පුළුවන්. නමුත් ත්‍රිමාන අවකාශයක යම් කිසි ලක්ෂයක් යම් කිසි වස්තුවක් පිහිටන ස්ථානය තීරණය කරගන්න XY ඛණ්ඩාංක වලට අමතරව Z ඛණ්ඩාංකයත් අපිට අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ Z ඛණ්ඩාංකය එහෙම නැත්නම් පන්දුවට තියෙන දුර කියන සාධකය තීරණය කර ගැනීම සඳහා ත්‍රිකෝණමිතිය කියන ගණිතමය සංකල්පය පාවිච්චි කරනවා කියලා තමයි මේ ගැන ලියවිච්ච ගොඩක් papers වල සඳහන් වෙන්නේ. හැබැයි මම කියන්න ඕනේ අර patent එකේ නම් ඒ විදිහේ සඳහනක් ඔවුන් සඳහන් කරලා නැහැ. කොහොම හරි ටිකක් සංකීර්ණ උසස් ගණිතමය උපක්‍රම කීපයක් පාවිච්චි කරලා ඔවුන්ට පුළුවන් වෙනවා මේ කැමරා දෙකක වීඩියෝ ෆ්‍රේම්ස් උපයෝගී කරගෙන ඒ පන්දුව පිහිටන ස්ථානය තීරණය කරන්න. ඉතින් මේක සම්පූර්ණ ගණිතමය ක්‍රියාවලියක් නිසා මම මේක මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. ඒත් මේ ගැන හොයන්න කැමති කෙනෙකුට වැදගත් පැහැදිලි වීඩියෝ එකක link එකක් මම පහල description එකේ දාලා තියෙනවා. ඊට පස්සේ සරලව මේ Hawkeye software එකට පුළුවන් ඒ පන්දුවට සමාන පන්දුවක් ත්‍රිමාණව ප්‍රතිනිර්මාණය කරලා අදාළ 3D model එකේ අදාළ ස්ථානවලින් place කරන්න. එතකොට ඔන්න ඔය විදිහට පන්දුව ගමන් කරපු මාර්ගය පුරාවටම අධිවේගයෙන් ගන්න ලද වීඩියෝ ෆ්‍රේම්ස් පාවිච්චි කරලා ඔවුන්ට පුළුවන් වෙනවා මේ පන්දුව ගමන් කරපු මාර්ගයම සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරන්න. එතකොට මේ ප්‍රතිනිර්මාණය සිද්ධ වෙන්නේ ක්‍රීඩා පිටියේ මිනුම් වලටම අනුරූපව සැබෑම පරිමාණයට නිර්මාණය කරපු 3D මොඩල් එකක් ඇතුලේ නිසා ඒ අවස්ථාවල පන්දුව තිබුණු ස්ථානය, පන්දුව හැසිරුණු ආකාරය මේ සියලුම දේවල් ඉතාම හොඳින් නිරීක්ෂණය කරන්න පැහැදිලිව තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා මේ 3D මොඩල් එක පාවිච්චි කරලා. ඉතින් මේ හදන නිර්මාණයේ නිර්වද්‍යතාව රඳා පවතින්නේ ඔවුන් අර මුලින්ම හදන 3D මොඩල් එකේ නිර්වද්‍යතාව, ඒ වගේම කැමරා කැලිබ්‍රේෂන් එකේ නිර්වද්‍යතාව, ඒ වගේම මේ සඳහා යොදා ගන්න කැමරා වල ෆ්‍රේම් රේට් එක, ඒ වගේම ඒ කැමරා වල රෙසලූෂන් එක. ඉතින් මේ හැම දෙයක්ම බලපානවා මේ තාක්ෂණයෙන් ඉතාම නිවැරදි පිළිතුරක් ලබා ගන්න. ඉතින් මේ කාර්ය කිරීම සඳහා කොයිතරම් පරිගණක බලයක් අවශ්‍ය වෙනවද කියලාත් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මොකද මේ හැම දෙයක්ම රියල් ටයිම් නැත්නම් ඒ අවස්ථාවෙම සිද්ධ වෙනවා. තප්පරයට රූප රාමු 340ක තියෙන දත්ත හඳුනාගෙන ඒ දත්ත ප්‍රොසෙස් කරලා පන්දුව තිබෙන ස්ථානය තීරණය කරගෙන ඒ අනුව 3D මොඩල් එකක නිර්මාණය කරලා මේ විදිහට මේ කටයුත්ත කිරීම සඳහා විශාල පරිගණක බලයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේ තාක්ෂණය ඉහළ මට්ටමේ ක්‍රීඩා තරග සඳහා පමණයි යොදා ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. මොකද මේ සඳහා යන වියදම ඉතාම අධික නිසා. හරි, දැන් පිටිකරුවේ කඩුල්ල මුවා කරාද නැද්ද කියලා හරියටම දැනගන්න තවත් අමතර වැඩක් කරන්න වෙනවා. මොකද කඩුල්ල මුවා කිරීමේ අවස්ථාවකදී පන්දුව පිටිකරුවගේ පිටේ හෝ පෑඩ් එකේ වැදිලා නැවතිලා ඉවරයි. ඉතින් මෙතනින් එහාට පන්දුව තියෙන තැන හොයාගන්න වීඩියෝ ෆ්‍රේම්ස් ඇත්තේ නැහැ. නමුත් මේ පරිගණකයට සිද්ධ වෙනවා මේ පන්දුව පෑඩ් එකේ නොවැදි නිදැල්ලේ ගියානම් කොයි විදිහේ මාර්ගයක ගමන් කරයිද කියන එක අනුමාන කරන්න. ඉතින් මේ වැඩේ කරන්න පරිගණකයට සාමාන්‍ය භෞතික විද්‍යාත්මක දත්ත, ඒ වගේම ක්‍රිකට් පන්දු චලිතය පිළිබඳව පැරණි දත්ත පාවිච්චි කරලා ගණිතයේ සංඛ්‍යානය උදව් කරගෙන පන්දුව ගමන් කරයි කියලා උපකල්පනය කරන්න පුළුවන් ඉතාම නිවැරදි මාර්ගය ගණනය කරනවා කියලා තමයි Hawkeye ආයතනයෙන් සඳහන් කරන්නේ. ඉතින් මේ පරිගණකයෙන් දෙන තීරණයේ නිර්වද්‍යතාවය මිලිමීටර් 5ක් දක්වා නිවැරදි බව ICC
ඒ වගේම ඉන්ටර්නැෂනල් ටෙනිස් ෆෙඩරේෂන් එක කියනවා. ඉතින් දැනට ලෝකේ මේ විදිහට පිළිගත් ක්‍රීඩා සංගම් වල ඉතා නිර්වාද්‍ය තාක්ෂණයක් විදිහට තමයි හොක්කයි තාක්ෂණය පිළිගන්නේ. ඉතින් මේ තාක්ෂණය හඳුන්වලා දුන්නේ 2000 වසරේදී පෝල් හොකින්ස් කියලා පුද්ගලයෙක්. ඔහු එක්සත් රාජධානියේ ඩර්හම් විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ආචාර්ය උපාධිධාරී. ඔහු මුලින්ම මේ තාක්ෂණය මේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විශේෂයෙන්ම මේ LBW තීරණය ලබා ගැනීම සඳහා තමයි සංවර්ධනය කළේ. නමුත් ඉතාම ඉක්මනින් ඔහු තේරුම් ගත්තා මේ තාක්ෂණයට වෙළඳ පොලේ ලොකු වටිනාකමක් තියෙනවා කියන එක. ඒ හින්දා ඔහුට පුළුවන් වෙනවා මේ තාක්ෂණයෙන් නිර්මාණය වෙන දර්ශන රූපවාහිනී විකාශනයන් සඳහා විකුණලා විශාල වශයෙන් ඒ රූපවාහිනී දර්ශනවල තියෙන විනෝදාස්වාදය ගුණාත්මක භාවය වැඩි කරන්න. ඒ වගේම ක්‍රිකට් වල LBW, ඒ වගේම ටෙනිස් වල ලයින් කෝලින් වගේ තරඟ නීති කඩ වෙන අවස්ථා පිළිබඳ තීරණ ලබා දෙන්නත් ඔහුට ICC, ITF වගේ ආයතන එක්ක ගිවිසුම් ගත වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ වගේ සාර්ථක ගමනක් යමින් හිටපු මේ හොක්කයි සමාගම තවත් වේගවත් ගමනක් අරගෙන යන්න තමයි ඔවුන් මේ සමාගම සෝනි සමාගමට විකුණන්න තීරණය කරන්නේ. ඉතින් මේ ගනුදෙනුවේ ප්‍රමාණය ඔවුන් සඳහන් කරලා නොතිබුණත් මේ ශාස්ත්‍රය පිළිබඳ ප්‍රවීණයන් සඳහන් කරන්නේ බොහෝදුරට මේ අගය ඩොලර් මිලියන 32ක් වගේ අගයක් වෙන්නේ කියලා. ඉතින් අපි දන්නවා සෝනි සමාගම කියන්නේ ලෝකයේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ වගේම එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකෙන් තා ඉහළ ස්ථානයක ඉන්න සමාගමක්. ඒ වගේම ඔවුන්ගේ මූල්‍ය ශක්තියත් අති විශාලයි. ඉතින් මේ සියල්ල එකතු කරගෙන ඔවුන්ට පුළුවන් වේවි මේ හොක්කයි සමාගමේ තාක්ෂණය ඒ වගේම ආදායමත් හිතාගන්න බැරි මට්ටමකට ඉහළට ගෙනියන්න. ඒ නිසා ඉස්සරහට හොක්කයි තාක්ෂණය වගේම කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා ක්‍රිකට් ක්‍රීඩකයන් පවා මේ විදියට ප්‍රතිනිර්මාණය කරා. එතකොට ඒ තරඟය 3D animation movie එකක් විදියට ඔයාලට බලා ගන්න ලැබේ. ඒ විතරක් නෙවෙයි ඔයාට විකට් එකක් ගියපු අවස්ථාවකදී තරඟය පෝස්ට් කරලා එතන සිද්ධ වෙච්ච දේවල් අංශක 360 view එකකින් ඔයාටම ඒ අවස්ථාව ඇනලයිස් කරගන්න අවස්ථාව ලැබේ. පන්දු යවන්න දුවගෙන එන වේගය, පිටිකරුව පහර දෙන වේගය, ඒ වගේම පන්දු රකින්නන් පන්දුවට ප්‍රතිචාර දක්වන වේගය, මේ සියලුම දේවල් එක්ක ක්‍රීඩාවේ විනෝදාස්වාදය අමුතුම ලෙවල් එකකට ගෙනියන්න මේ තාක්ෂණයට ඉස්සරහට පුළුවන් වෙයි. ඉතින් මේක බොහොම ආකර්ෂණීය මුදල් ගැවසෙන ව්‍යාපාරයක් නිසා මේකට තරඟකාරයොත් නැතුව නෙවෙයි. විශේෂයෙන්ම වර්චුවල් ආයි ෆොක්ස් 10 වගේ සමාගම් මේ තාක්ෂණික සේවාව සපයමින් ඉන්නවා. සමහර විට මේ සමාගම සෝනි වගේ දැවැන්ත සමාගමකට විකිණීමේ අරමුණක් මේ වගේ තරඟකරුවන්ට සාර්ථකව මුහුණ දීම වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ තාක්ෂණයේ නිර්වාදිතාවය ගැන විවිධ අය අතරේ තාමත් විවිධ මතභේද තියෙනවා. කොහොම වුණත් මේ තාක්ෂණය මගින් ලබා දෙන ඇතැම් දත්ත ඉතාම වැදගත් ක්‍රීඩකයෙකුට තමන්ගේ ක්‍රීඩා කෞශල්‍ය දිනු කර ගැනීම සඳහා ඒ වගේම පුහුණුකරුවන්ටත් මේ දත්ත පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීඩකයන්ව තවත් ඉහළ මට්ටමකට දිනු කිරීම සඳහා විශේෂයෙන්ම වැගන් වීල්, පිච් මැප්, ඩෙස්පින්, බීහයි වගේ දත්ත ගොඩක් වැදගත් වෙනවා මේ ක්‍රීඩකයන්ට තමන්ගේ කුසලතාවන් මනාව තේරුම් ගැනීම සඳහා. ඉතින් ඔන්නෝක තමයි මේ අපූරු හොක්කයි තාක්ෂණයේ කතන්දරේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ තාක්ෂණය ගැන විතරක් නෙවෙයි මේ සම්බන්ධ වෙනත් පාඩම් රාශියක්ම ඉගෙන ගන්න ලැබුණා කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් මේ පෝල් හොකින්ස් තමන් නිර්මාණය කරපු ඒ විශිෂ්ට නිර්මාණය දිහා බලබලා සතුටු වෙවි නැතුව ඔහු ඒකේ තියෙන වෙළඳ පොළ වටිනාකම තේරුම් ගත්තා. ඊළඟට ඔහු සමාගමක් කරහා මේ නිර්මාණයේ වටිනාකම ලෝකයට පෙන්වලා දීලා එයින් මුදල් උපයන්න පටන් ගත්තා. අවසානයේ සමාගම ඩොලර් මිලියන ගණනක වටිනාකමක් සහිත සමාගමක් බවට වර්ධනය කරන්නත් ඔහුට පුළුවන් වුණා. ඒ වගේම ඒ තරම් ඉහළ මට්ටමකට සංවර්ධනය කරපු සමාගමත් ඔහු සුදුසු අවස්ථාවම තමන්ට වඩා හොඳින් මේ සමාගම කරගෙන යන්න පුළුවන් කෙනෙකුට මේ සමාගම විකුණන්න දෙවරක් හිතුවේ නැහැ. ඉතින් මේ තීරණ ගැනීමේ කලාවත් අපිට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් හොඳ පාඩමක්. හරි, එහෙනම් බොහොම ස්තුතියි අද මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් වැදගත් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න, මේ වගේම වීඩියෝ ඉස්සරහට නරඹන්න කැමති නම් දිගටම රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක, subscribe කරන්න අපේ channel එකට. එහෙනම් අදට ගිහින් එන්න, ආයෙත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මේ insight with Amit.